अपे हिते प्रधान पैतिकट देखा तेनो एक पैते किन देनो हिते टे अनित पैते ये देने देगे ना अपे हिता हितेनो हिते टे यम्य देवाल देने के स्वाभाविक व निराशे निरायासे अचेतनिकवाय सिद्ध वेने हितने का ओने कमिंग सचेतनिकवाय सिद्ध वेने ओने कमिंग किया ने अपि हितने अपि कैमेटी देवाल गया ना एमना अकैमेटी देवाल गया ना एमना अपि टे नोदेन देवाल गया ना एवा जनेगा ना තියෙන ඕනකමක් ඇතුව ධර්මානුකූලව කියනකොට කැමැත්තට කියන්නේ රාගය කියලා අකමැත්තට කියන්නේ ද්වේෂය කියලා නොදැනකමට කියන්නේ මෝහය කියලා එහෙනම් ධර්මානුකූලව බලනකොට අපි හිතන්නේ රාග දෝෂ मोह मूल करेगा एवं पदनम करेगा निवंदा कि नैकियाने राग दोष मोह मूलमणि में नतीम एक निवंदकी में रागाक्य दोषाक्य मोहाक्य केला धर्मेदी है दिन राग दोष मोह नतु नाम स्थितिवलित नतुन बवाय बुधांधुर बुद्धिच लाव दि सिद्धिच संसिद्धन कियाने उन्हांसे प्रथम उदाहरण वाक्य ए उदाहरण गाथा देखा उदाहरण वाक्य आई थी ධම්මපදය ජරාවක්ගේ සඳහන් වෙනවා. එහි නමේනි ගාථාවේදී කියවෙනවා නුවන් දැක්ක වෙලාවේ සිතිවිලි පහළවීම නතරුණයි කියලා. සංකාර කියන්නේ සිතිවිල්ලවට සිතිවිලි සකස් වීමට කියනවා සංකාර කියලා. සිතිවිලි සකස් වීම නතර වුණා. ए नतरुणे मुखाग्निसाद सितिवीली पाल केरी मेटे मुल्लेन तन्हाव दुरुई मुनिसा निवन हंदुन्नाने तन्नाक्के केला तन्नावें सिद्धेन यमक अल्लगन पुलाकम तन्नाव केने कांदा शक्तिया चुंबक शक्तिया एके पैते किं अल्लगन्नो अनि पैते किं तालु करनो කාන්දම එක පැත්තක ආකර්ෂණය තියෙනවා අනිත් පැත්තේ විකර්ෂණය තියෙනවා ඒ ආකර්ෂණ විකර්ෂණ දෙකේම මොහය මුල් වෙනවා අපි යමක් අල්ලගන්නේ එහි යථා තත්ත්වය හරියට දන්නේ නැතුව ඒ වගේම යමක් තල්ලු කරන්නේත් එහි යථා තත්ත්වය හරියාකාරව නොදැනක අපේ ලෝභ දෝෂ දෙකම मोहे मुल करगनाई अत्यतिसटिये नतिकमनिते एत्वीन अत्यतिसटिये देनेगनी मृतमा यताभूत ज्ञान दासने करगयान यताभूत ज्ञान दासने एत्वीन नुवने प्रज्ञावें प्रज्ञावें तमा परम सत्येवन चतुरार्य सत्य अवबोधवेन चतरा सत्य आबोधी तमा निबंध कि कल क्या अविद्या कल क्या चतरा सत्य न देनी मेट अविद्यापच्चा संकार क्या अत्यतात्व परम सत्य जीवित पील बंधु नुदन्ना का मनि साई अविद्यापच्चा संकार के संस्कार निमति सितिवेली पहलवे
රාත්‍යච්ච සිතක තියෙන මූල ලක්ෂණ ඒ හිත හිතන්නේ නැහැ. නොහිතන හිතක්. අපිට තියෙන හිතන හිතක්, හිතුවිලි පහල කරන සිතක්, රහතන් වහන්සේලාට තියෙන නොහිතන හිතක්. ඒ වුණාට ඒ හිතේ හිතන පැති කෙඩේ හිතන පැත්ත වැඩි නොකරට දැනෙන පැත්ත වැඩි කරනවා. ඒ හින්දා ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සංඥාවල් ඒ හිතේ දැනනවා. ඒ දැනන එකත් නැතර වෙනවා. නිර්වාණ සමාධිය කියන නිරෝධ සමාපත්තියට සමවැදුනාම. ඒ නිරෝධ සමාපත්තිය නිර්වාණ සමාපත්තිය හඳුන්වන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය කියලා. සංඥා වේදයිත කියන්නේ සංඥාවල් දැනීම වේදයිත වීම. නිරෝධ කියලා කියන්නේ නිරුද්ධ වීම. සංඥාවල් දැනන එක නතර වෙන එක. එයින් පෙන්නුම් කරනවා දැනෙන හිතක් වගේම නොදැනෙන හිතකුත් අපිට තියෙනවා. ඒ නොදැනෙන හිත තමා නිවනේදී මතුවෙන්නේ. ඒකයි නිවන අතක්කාවචර කියලා කියන්නේ. හිතේ දැනෙන දේවල් දැනීමට තමා තක්ක කියලා කියන්නේ. අතක්කාවචර කියලා කියන්නේ ඒක හිතේ දැනෙන්නේ නැහැ. යුනයිට් බුදුහාඳුරු කියලා තියෙනවා නිවන ධාතු සූත්‍රයේදී ඇඟට දැනනවා කියලා. ඇඟේ නිවන එකක් සිද්ධ වෙනවා නිවනදී. ඇඟේ රත් වීම අඩු වෙනවා. ඇඟේ රත් වෙන එක අඩු වෙනකොට හිතත් නිවෙනවා. හිත නිවුනහම ඇඟත් නිවෙනවා. ඒ නිවිච්ච හිත දගලන්නේ නැහැ. හිතන්නේ නැහැ. හිතනවා කියන්නේ හිත සංසාර නිවෙන එක. චලන වෙන එක. මොහොනේටපත් වෙන එක. අපි යමක් ගැන හිතනකොට අපි හිතන්නේ අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගත බලාපොරොත්තුවක් ඇතුව. ඒ නිසා ඒ හිත මේ වර්තමානයේදී හිතනකොට අතීතයට ගමන් කරනවා, වර්තමානයේ ඉඳලා අනාගතයට ගමන් කරනවා. ඒක චංචලනේ වෙන, තරලේ වෙන, සංසරණේ වෙන, කම්පණේ වෙන සිතක්. රාතන් වහන්සේලාගේ සිත් ගැන හඳුන්වන්නේ චිත්තං ඇසෙන කම්පති කියලා. ලෝක ධර්ම ස්පර්ශයෙන් කම්පාණයන හිත් කියලා. මාමල් සූත්‍රයේදී පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං ඇසෙන කම්පති කියන බුද්ධ පාඨය ලැබෙන්නේ ඒ අදහස. ටිකට දැනෙන හිතට නිච්චල ඉන්න පුළුවන්, චාලිතේ නොවි ඉන්න පුළුවන්. ඒ දැනෙන හිත තමා නිවන් දැක හිතේ තියෙන මූලික ලක්ෂණය. දැනෙනවා දැනිච්ච දේ ගැන හිතන්නේ නැහැ. මාර කලින් කිව්වා වගේ හිතන්න අවශ්‍ය වෙන රාගේ, දෝෂේ, මෝහයේ ඒ හිතෙන් නිරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා විසංකාරගතම් කියන தത്വයට හිතපත් වෙලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. පුඤ්ඤාවි සංකාරික කියන යහපත් සිතුවිලිවත්, අපුඤ්ඤාවි සංකාරික කියන අයහපත් සිතුවිලිවත්, අනින්ජාවි සංකාරික කියන මධ්‍යස්ථ සිතුවිලිවලත් ඒ හිතේ පහළ වෙන්නේ නැහැ. සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමාදිනිකන් ඒ හිතේ සංඥාවල් දැනීම තියෙනවා. එයින් කියවෙන්නේ නිවන් දකින්නයි කියන්නේ හිතෙන එක නතර වීමට. හිතෙන එක නතර වෙලා දැනන ගතිය ඉතිරෙනවා නිවන් දකින්නකොට. නිවන් දැක්කට පස්සේ ඒ දැනන ගතිය නැති වෙන බවයි සංඥා වේදයිත නිරෝධ සමාපත්තියෙන් කියවෙන්නේ. ඒ වුණාට ඒ හිතට නිරෝධ සමාපත්තියේදී නොදැනී හිටියට දැනන ගතිය නැවත අවදි කරගන්න පුළුවන්. මොකද දැනන ගතිය පණ තියෙන එකේ ලක්ෂණයක්. ශරීරයට පණ තියෙනකොට ඇහැට පේනවා, කනට ඇහෙනවා, නායට ගන්සුන් දැනෙනවා, දිවට රස නීරස දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා, හිතට මොළයෙන් එන ඉන්ද්‍රියන්ගෙන් එන සංඥාවල් දැනෙනවා.
ඔයිද ඇති වෙනවා. දැනන ගතිය තියෙනවා. ඒ වගේම හිතනක අතර වෙනකොට හිතන්නේ නැති හිතට දැනෙනවා අතීතයේ දැනනවා වර්තමානයේ දැනනවා අනාගතයේ දැනනවා. ඒ හිත අකාලිකයි. තුන් කාලයේම මේ මොහොතේ මෙතෙන්දිම ඒ දැනෙනකට තමයි පස්සේ කියලා දකින්නයි කියලා කියන්නේ. සාන් දිට්ඨිය කියන්නේ දැන් පේනවා. අතීතයේ පේනවා අනාගතයේ පේනවා වර්තමානයේ පේනවා. මෙතෙන්දිම පේනවා ඒක. එයි පස්සිකෝ කියන්නේ දැකීම සිද්ධ වෙන මෙතෙන්දිම. ඉංග්‍රීසියෙන් here and now කියලා කියන්නේ මේ මොහොතේ තුල අවකාශයත් කාලයත් දෙකම වැඩ කරනවා. හැබැයි ඒ හිත අකාලිකයි. අකාලිකයි කියන්නේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට ගමන් කරන්නේ නැහැ හිත. අනන්තං කියලා කියන්නේ ඒ හිතේට ඈත තියෙන දේවල් පවා දැනෙනවා. දිව්‍යඥානය කියලා කියන්නේ ඒ හිතේ දැනෙන ගතියට. පුබ්බේ නිවාසුති ඥානය කියලා කියන්නේ හිතේ පහළ වෙන අතීතී විසු කඳ පිළිවෙල අතීත ජීවිත පෙරනවා. චුතුපමා ඥානය කියලා කියන්නේ චුතුපපාද ඥානය කියලා කියන්නේ මැරිච්ච ඉපදෙන හැටි පේනවා. ඒ කියන්නේ හිතේ දැනෙන ගතිය තියෙනවා. නිවන් දැක්ක හිතට ඒ වගේ දැනෙන ගතියෙන් පුළුවන්කම ලැබෙනවා අතීතය දකින්න, අනාගතය දකින්න, ඈත දේවල් දකින්න. ඒවනත් බොහෝ රහතන් වහන්සේලා ඒ ශක්ති පාවිච්චි කරන්නේ නැහැ. ඒ ශක්ති වර්ධනය කරගන්නේ නැහැ. ඒවට කියන අභිඥා ශක්තිය කියලා. බොහෝ අය බුදුහාඳුරංග පහළ වෙච්ච රහතන් වහන්සේලා සුසීල සූත්‍රය කියන විදිහට සුස්ක විදර්ශකයන් අතීන්ද්‍රිය ඥානය කියන එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියන දැනන ගතිය පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒවට ඇල්මක් නැහැ. ඒවෙන් ඇති වැඩක් නැහැ. අතීතයේ දැනගත්තයි කියලා ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. අනාගතයේ දැනගත්තයි කියලා වැඩකුත් නැහැ. ඈත තියෙන දේවල් දැකගත්තයි කියලා ඉරිදි බලපෑවයි කියලා ඇති වැඩකුත් නැහැ. එසයි නිර්ආත්මක දේවල් වල යෙදෙන්නේ නැති ස්වභාවයක් ඒ රහත් වෙච්ච සිටිවිල තියෙනවා. ඒ වුණාට ඒ සිතේට පුළුවන්කම තියෙනවා අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ தත්ත්වය ඇති කරගන්න. රහතන් වහන්සේලාට පමණක් නෙවෙයි අපටත් අනාගතයේ දැනන අවස්ථාවල් තියෙනවා, අතීතයේ දැනන අවස්ථාවල් තියෙනවා. ඒක කියන අපිට ඉවකින් වගේ වෙන්න තියෙන දේ කලින් ඉවකින් වගේ දැනනවා. ඒ ශක්තියට ඉංග්‍රීසියෙන් කියන එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා, අතීන්ද්‍රිය ඥානය කියලා. ඉන්ද්‍රිය ඉක්මයාගිය දෙයක් අනාගතයේ වෙන්න තියෙන දෙයක් දැන් ඉවක් සමහරයට තියෙන මතුවෙනවා. ඒ ඉව මතුවෙන්නේ හිතන නෙවෙයි. හිතන එක නතර වුණාම පස්සේ තමයි ශක්තිය ඇති වෙන්නේ. හිතන හිතර නෙවෙයි දැනන හිතටයි. දැනන හිත ඊටාම සංවේදී වෙනකොට ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. බොහෝ විට කාන්තාවන්ට ඒ ගතිය තියෙනවා. කෙනෙක් දැක්ක ගමන් මනමාලියක් දැක ගමන් තම බලන්ගෙන එයා තමන්ට ගැල්පෙන නැද්ද කියන අවබෝධයක් ඇති වෙනවා. අනාගතය ගැන පේන ගතියක් තියෙනවා. මූණ බලලා කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් කැරෙනකොට දැනගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ ඒකයි. ඒක සාමාන්‍ය අයට තියෙන ගතියක්. ඒ වගේම අපේ හිතට අතීත ඥානයකුත් ලැබෙනවා. ඒවා සමහිත අපි ඥාන පරම්පරාවුද ලේ පරම්පරාවේ තියෙන හැකියාවන් අපිට දැනෙනවා. වඩිකුරුල්ලා ලස්සන්ට කූඩු හදන්නේ කවුරුගෙන්වත් ඉගෙනගෙන නෙවෙයි. එයාට මේවා මේ විදිහට මේහෙම කළ යුතුයි කියලා දැනෙනවා. මාළුව පීනන්නේ උපදිච්ච ගමන්ම මුකුත් දැනගෙන නෙවෙයි. බල්ලෝ දීවිර දැම්මම පීනන්නේ මුකුත් දැනගෙන නෙවෙයි. දැනෙනවා මෙහෙම කළොත් මෙහෙම වෙනවායි කියන එක එයාට දැනෙනවා.
එහෙම දැනෙන ගතියක් අපිට සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පවතිනවා. ඒ தත්ය දිනුවීමක් තමයි හිතන හිත නතර වුණාම සිද්ධ වෙන්නේ. හිතනේ හිත නතර කරලා දැනෙන හිත පවත්වා ගැනීම තමයි නුවන්දකීමට තියෙන කෙටිම වගවාසයෙන් බුදුහාඳුරුව බාහි සූත්‍රයේදී බාහි කියන තාපතෙන් වැදෑරුවේ. එකකින් කිව්වා තත්පර ඥානක් ඇතුළත රහත් වුණ බුදු පදයක් අහලා බාහි තාපසය බුදු බුදුහාඳුරුව දේශනා කළේ කිරිම වගවාසයෙන් දිට්ඨි දිට්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිෂති කියලා. ඇයට යමක් දැනුණාම දැනිච්ච බව දැනමින් ඉන්නවා, ඒකෙන් හිතන්නේ නැහැ. කරන්ට් ඇහුණාම දැනමින් ඉන්නවා. නායට දැනුණාම, දියර දැනුණාම, ශරීරයේ ස්පර්ශයට දැනුණාම, විතර දැනුණාම දැනිච්ච බව දන්නවා, ඒවගෙන් හිතන්නේ නැතුව ඉන්නවා. ඒ දැනෙන හිත තමයි නිවන් දැකෙන මාර්ගයත්, නිවන් දැක්කට පස්සේ ඉතුරු වෙන හිතත්. නිවන් දැක්කට පස්සේ නැතර වෙන්නේ විසංකාරගත වෙන්නේ හිතන හිත. ඒ නිසා අපිට තියෙන වැදගත්ම හිත හිතන හිත නෙවෙයි දැනෙන හිත. ඒ වුණත් ලෞක ජීවිතයේදී අපිට තාම ප්‍රයෝජනවත් වෙන්නේ හිතන හිත. ඒ හිත දිනු කරගත්තාන් පස්සෙ මහා උගත් වෙන්න පුළුවන්. මහා ප්‍රඥාවන්තයන් වෙන්න පුළුවන් වෙන්නේ. ඥානවන්තයන් වෙන්න පුළුවන් වෙන්නේ. දක්ෂයන් වෙන්න පුළුවන් වෙන්නේ. හිතන හිත දිනු කරලා තමයි අද නවී නිද්‍යානු සොයාගැනීමල නිෂ්පාදන මාර්ගයෙන් ගවේෂණ මාර්ගයෙන් අද මේ තරමයට දියුණුවෙන්න දේවල් මානව සමාජය සකස් කරගෙන තියෙන්නේ. සාහිතන හිත ලෞකික සැපසම්පත් ලබා දුන්නට ලෝකෝත්තර සුවය ලබා දෙන්නේ හිතන්නේ නැති නොහිතන හිත. ඒ හිත තමා අපේ ගාව තියෙන වැදගත්ම හිත. බෞද්ධ භාවනාවේදී සිද්ධ වෙන්නේ ඒ හිත වර්ධනය කරගෙන. ඒ හිත වර්ධනය කරගන්නකොට මුලින්ම කරන්නේ සමත භාවනාවෙන් හිත තැන්පත් කරගන්නවා, හිතේ එක නතර කරනවා. දැන් එක වර්ධනය වෙනවා, ඒකට කියනවා විදර්ශනා භාවනාව කියලා. යුගනද්දව මේ දෙක පාවිච්චි කරන්නයි කියලා බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. මොකද්ද සමතේ හා විදර්ශනාව? සමතෙන් හිත තැන්පත් කරගන්නවා කියන්නේ හිතන එක නතර කරනවා. විදර්ශනාව කියන්නේ දැනනික වර්ධනය කරගන්නවා. ඒ විදර්ශනා ඥාණයෙන් තමයි අන්තිමට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා අපිට ඉදිරියදා ජීවිතයේදී සුළු කාලයක් හෝ ලෞකික වශයෙන් ගත කරන ජීවිතයේදී, ගිහි ජීවිතයේදී, කලබලකාරී ජීවිතයේදී සුළු වෙලාවක් හෝ අපේ හිතේ තියෙන වැදගත් පැත්ත වෙන දැනෙන පැත්ත වර්ජනය කරගෙන සඳහා භාවනායි කෙනෙකුට ඉඩ දෙන්න පුළුවන්. එය මහත්ඵල මහානිසංස ලැබෙනවා. මොකද විදර්ශනා වර්ධනයෙන් තමයි කවදා හරි අපට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ.